නින්ද කියන එක මනුෂ්‍යයටත් අවශ්‍යයි තිරසනාත් අවශ්‍යයි. සංසර්ගයේ තමාගේ වර්ගය බෝ කරන ක්‍රියාවලිය තිරසනාත් කරනවා මනුෂ්‍යයත් කරනවා. එහෙමනම් ඒ හතරම තිරසනාය මනුෂ්‍යයා කරනවා නම් තිරසනාගේ මනුෂ්‍යයා වෙනස් වෙන්නේ තිරසනාට පමණයි හැඟීම් තියෙන්නේ, සංස්කෘතික හැඟීම් තියෙන තිරසනාට පමණයි, මේ මනුෂ්‍යයාට පමණයි හැඟීම් තියෙන්නේ. ඒතකොට කවුරු හරි මනුෂ්‍යෙක් ඉන්නවා නම් හැඟීම් නැති ඔහුත් අර තිරසනාත් අතර වෙනසක් නැහැ කියලා තමයි ඒ ශ්ලෝකෙන් සඳහන් වෙන්නේ. අපිට ඌරන්ට, බල්ලන්ට, ඉවලුන්ට, නරියන්ට ඒ වගේ හැඟීම් නැහැ. ඉතින් ඒ වගේම තමයි ඒ වගේ තිරිසන් ආකාරයෙන්ුත් වැඩ කරන්න පුළුවන් මේ AI කියන. මොකද AI එකට අර මානසික හැඟීම් නැති නිසා. අපි ඒ දවස්වල ඔබතුමාත් දන්නවා විනාඩි දෙක කාලයක් තියෙනවා. ඔව්, ඔබතුමාත් දන්නවද ගෑන් ළමයින්ට කවි ලිව්වනේ, කොච්චර ලස්සන කවි කිව්වද? මද සීල් වැස්සේ සිටියත් වලා පියසේ, ඔබ දසුන රිස්සේ මහද වැළපේ දවස තිස්සේ, මේ වගේ කවි අද ළමයින්ට කියන්න පුළුවන්ද? AI එකෙන් නිර්මාණය වෙනවාද? ඒ වගේ තමයි මහවලි කැලණි වලවේ කළු යන ගංගා, සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා, බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා, ඒවා ගලයි මිනි කැට මුතියට හංගා. මත් පේනවා අපේ මෙතිතුමාත් මේ මිටියාස් බකීර් මාකර් මෙතුමාත් අත වශයෙන්ම හිලා වෙනවා. ඇත්ත මේ වගේ දේවල් AI වලින් කරන්න බෑ කරු මෙතුමනි. මේ වගේ නිර්මාණශීලී. එතකොට අපේ නිර්මාණශීලීත්වය මේ AI එකෙන් නැති වෙනවා නම් ඒ එතරම් ලොකු ප්‍රශ්නයක්. ඉතින් දරුවන්ට ඒකේ සීමාවල් අපි අත වශයෙන්ම මේ පවත්වන්න ඕනේ. අපේ අනන්‍යතාව, අපේ සංස්කෘතිය. එතකොට AI එකටම ඇලෙන්නේ නැතුව ඒ සීමාව දාන්න අත වශයෙන්ම රාජ්‍යයක් වශයෙන් අපි දැනගන්න ඕනේ.